ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පාත විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත ඊයේ සිදු වූ කොවිඩ් මරණත් සමග ශ්‍රී ලංකාව ලොව 12 වන ස්ථානයට ඊයේත් මරණ 192ක් සමස්ත මරණ 8775 පණී එන්නත්කරණය ක්‍රමවේදයකට අනුව සිදු වුණා නම් තත්ත්වයේ මීට වඩා යහපත් විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න කියයි. වත්මන් සංකූලතා පළමු රැල්ලට වඩා වැඩි. ඊයේ දින තුල පමණක් කොවිඩ් රෝගීන් 4600ක් තවත් ෆයිසර් එන්නත්තුගයක් දිවයිනට. නිවෙස්ගත රෝගීන්ට සාර්ථකව ප්‍රතිකාර කරන ආයුර්වේද දෙපාර්තමේන්තුව. ගුරු වැටුප් විෂමතා ගැටලුවේ විසඳුම අද සාධාරණ විසඳුමක් ලැබුණොත් වර්ජනය අතාරිනවා. ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියයි. ගප්පූර්ව ලොව එන්නත්කරණයෙන් පළමු තැනට. දැන් දේශීය පුවත්. දෛනික කොවිඩ් මරණ අතරින් ශ්‍රී ලංකාව 12 වන ස්ථානයට පැමිණ තිබෙනවා. ඒ වර්ල්ඩෝමීටර්ස් වෙබ් අඩවියට අනුවයි. ඊයේ සිදු වූ මරණ සංඛ්‍යාව 192ක්. ක්‍රමවේදයකට අනුව එන්නත්කරණය කළේ නම් තත්ත්වයේ යහපත් අතට පත් කර ගැනීමට හැකියාව තිබූ බව විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පවසනවා. ඊයේ සිදු වූ කොවිඩ් මරණ අතරින් ශ්‍රී ලංකාව ලොව 12 වන ස්ථානයට පැමිණ තිබෙනවා. ඒ කොවිඩ් දත්ත ඇතුළත් වර්ල්ඩෝමීටර්ස් වෙබ් අඩවියට අනුවයි. මීට දින දෙකකට පෙර දෛනික මරණ වාර්තා වීම අතරින් ශ්‍රී ලංකාව පසු වූයේ 13 වන ස්ථානයේ. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 192ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය කළේ. මේගේ පුද්ගලින් අතරට කාන්තාවන් 83 හා පිරිමි පුද්ගලින් 109 දෙනෙකුද ඇතුළත්. වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලින් 156 දෙනෙකුද මිය ගිය පිරිස අතර වනවා. ඒ අනුව මේ මාසයේ ගත වූ දින 29 තුල පමණක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 4529ක්. එසේම මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 8775 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නව විකෘතිතා ඇතිවීමත් සමග ඩෙල්ටා වෛරසයේ නව ප්‍රභේදයක් ශ්‍රී ලංකාව තුළ පැතිර යමින් පවතින බව විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කළා. ඒ අනුව මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ පුරා 100%ක්ම පැතිරෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය බවයි සෞඛ්‍යාංශය පවසන්නේ. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ විධායක සභික විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. දැන් බස්නාහිර පළාත පිළිබඳව තමයි මේ පරීක්ෂණ කරලා තියෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ජීන් සීක්වන්සින් කියන එක. ඒකෙන් තමයි වැඩිපුර හඳුනාගෙන තියෙන්නේ මේ ඩෙල්ටා ප්‍රභේදය තමයි දැන් 100ක් විතර බස්නාහිර පළාතේ පැතිරෙනවා කියලා. අනිත් පළාත් වලින් ඒ වගේ විශ්ලේෂණයක් මම දන්න තරමට දැන්ට කරලා නැහැ. ඒ නොකරපු නිසා තමයි මේ පිළිබඳව වාර්තා වෙලා නැත්තේ. නමුත් අපිට හිතෙන්නේ මුළු රටේම දැන් පැතිරෙනවා ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය කියලා. පළවෙනි රැල්ලේ අපි දුටුවට වඩා කොවිඩ් නියුමෝනියා තත්ත්වයට අමතරව මේ නිසා ඇතිවෙන හදිසි හෘදයාබාධ අංශභාග වැනි තත්ත්වයන් පෙනහැළු වල ලේකට ගැසීම වගේ අර නියුමෝනියා තත්ත්වයට පරිබාහිරව කොවිඩ් නිසා ඇතිවන සංකූලතාව දැන් පළවෙනි රැල්ලට වඩා වැඩියෙන් දකින්න හම්බ වෙනවා. නිදාන්ගත රෝග තියෙන කට්ටියට බලපෑම වැඩි, වයස 60ට වැඩි පුද්ගලයන්ටත් බලපෑම වැඩි, 60ට වැඩි සහ නිදාන්ගත රෝග දෙකම තියෙන කට්ටියට බලපෑම ඊටත් වඩා වැඩි. ක්‍රමවේදයක් අනුව 60ට වැඩි සියලුම දෙනාට එන්නත්කරණය කළා. ඊට පස්සේ නිදාන්ගත රෝග හෝ එවැනි සංකූලතා තියෙන කට්ටියට දීලා එවැනි ක්‍රමවේදයකට අපි මේ එන්නත්කරණය කරා නම් මීට වඩා යහපත් තත්වයකට මේ වෙලාවේ අපිට ඉන්න තිබ්බයි කියලා සැලකන්න පුළුවන්. රෝහල් වල වාට්ටු ලෙඩුන්ගේ මිරීති ගිහින් තියෙන්නේ. දැඩි අවශ්‍යතාවයක් තියෙනවා දැඩි සත්කාර ඇඳන්. ඉතින් තියෙන දැඩි සත්කාර ඒකක වලට අමතරව වෙනත් තියෙන ඒකකක් දැඩි සත්කාර ඒකක බවට පත් කරලා එම ඇඳනුත් දැඩි සත්කාර ඇඳන් විදිහට පාවිච්චි කරමින් තමයි තියෙන්නේ. මේ සියලු දේ කරත් මේකට යම්කිසි උපරමයක් තියෙනවා. අපිට උපරමයක් නැතුව මේක දිගින් දිගට කරගෙන යන්න බෑ. ඉතින් උපරමයට තාමත්ම ආසන්නයි හෝ උපරමයට දැන් ඇවිල්ලා ඉවරයි කියන එක තමයි ඉතින් අපිට කියන්න තියෙන්නේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 4612 දෙනෙකු පිළිබඳව ඊයේ තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 426169 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් මර්ධනය සඳහා ලබා දෙන ෆයිසර් එන්නතේ මාත්‍රා 1,50,000ක ප්‍රමාණයක් අද අලුයම දිවයිනට රැගෙනු ලැබුවා. ඒ කටාර් ගුවන් සේවයට අයත් QR 668 දරණ ගුවන් යානයෙන්. මේ අතර පාසල් සිසුන් අතරින් කොවිඩ් මර්ධන එන්නත මුලින්ම ලබා දෙන්නේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා පවසනවා. පාසල් දරුවන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඇතයිද ඔහු ප්‍රකාශ කළා. එන්නත් කරන කටයුතු අද දිනයේදී සිදු කෙරුණේ මේ ආකාරයෙන්. නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 581 දෙනෙකු ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසනවා. ඊයේ දිනයේදී නිරෝධායන ඇඳුම් නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දිවයින පුරාම මෙහෙයුම් සිදු කරනු ලැබුවා. ඒ අනුව පුද්ගලයන් 581 දෙනෙකු සහ වාහන 85ක් පමණ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. පසුගිය 20 වන දින නිරෝධායන ඇඳුම් නීතිය පැනවීමෙන් පසුව මේ දක්වා පුද්ගලයන් 5654 දෙනෙකු සහ වාහන 647ක් පමණ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. ස්නාහිර පළාතේ මායිම් ආවරණය වන පරිදි ඊයේ දිනේදී ප්‍රධාන මාර්ග බාධක 13ක් පමණ ක්‍රියාත්මක කරනු ලැබුවා. ඒ මගින් ඇතුල් වන වාහන 489ක් සහ පුද්ගලයන් 1153 දෙනෙකු පමණ පරීක්ෂාවට ලක් කර තිබෙනවා. පිටවන වාහන 316කුත් පුද්ගලයන් 639 දෙනෙකුත් පරීක්ෂා කරනු ලැබුවා. නිරෝධායන ඇඳුම් නීතිය කඩකිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නිලධාරීන් 303 දෙනෙකු බස්නාහිර පළාත තුල රාජකාරී යොදවා වාහන 5082ක් සහ පුද්ගලයන් 8257 දෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කර තිබෙනවා. කොරෝනා වෛරසය මර්ධනය කිරීම සඳහා ලොව සෑම රටක්ම විසඳුම් සොයමින් සිටිනවා. ඇතැම් රටවල් සීසදේශීය ඥානය පවා මේ වෙනුවෙන් භාවිතා කරනවා. කොරෝනා මඩින්නට තවමත් ලෝකයට ඇති එකම විසඳුම එන්නත්කරණය බව අවිවාදිතයි. නමුත් පූර්ණ එන්නත්කරණයෙන් පමණක් කොරෝනා මඩින්නට හැකිවෙයිද? ආයුර්වේද හා දේශීය වෛද්‍ය ප්‍රතිකර්ම පිළිබඳ දැන් ජනතාවගේ වැඩි අවධානයක් යොමු වෙමින් තිබෙනවා. කොවිඩ් මර්ධනය සඳහා බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මෙහෙවර පිළිබඳවයි මේ වාර්තාව. රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් ඇති පසුබිමක මේ වන විට බොහෝ කොවිඩ් ආසාදිතයින් ප්‍රතිකාර ලබන්නේ නිවෙස්වල. මේ රෝගීන්ට මෙන්ම ඔවුන්ගේ නිවැසියන්ටත් ඇත්තේ දැඩි ජීවිත අවධානමක්. මෙබඳු රෝගීන්ට සහ ඔවුන්ගේ නිවැසියන්ට සහනයක් වෙමින් බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව ඔවුන් රැකබලා ගැනීමටත් ප්‍රතිකාර කිරීමටත් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. රෝගීන් මෙන්ම නිරෝධායනය වෙන පුද්ගලයන්ගේ නිවෙස්වලටම ගොස් ඖෂධ ලබා දීමට ආයුර්වේද වෛද්‍යවරුන් කටයුතු කරනවා. කොළඹ දිස්ත්‍රික් අධීක්ෂණ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විකුම් චන්ද්‍රරත්න මහතා මෙම වැඩසටහන පිළිබඳ පළ කළේ මෙවන් අදහසක්. කොළඹ ගම්පහ කලුතර මෙම දිස්ත්‍රික්ක තුනේම කොට්ටාෂ 40ක වෛද්‍යවරුන් 265කට අධික ප්‍රමාණයක් මෙම කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සහ පුද්ගලයන්ගේ ශරීර ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම සඳහා ඉතා යොහුසුලුව මේ අවස්ථාවේ ක්‍රියාත්මක වීම පවතිනවා. ඒ රෝග ලක්ෂණ වලට අදාළ ප්‍රතිකාර දෙන අමතරව සීළු දත් එකතු කරගනිමින් මෙම ක්‍රියාවලිය සක්‍රියව පවත්වාගෙන යනවා. තීව්‍ර රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් බොහොමයක් අපිට නිවෙස් තුලින් හමු වෙනවා. එහිදී විශේෂයෙන්ම අපේ ප්‍රතිකාර තුලින් සාමාන්‍ය රෝග ලක්ෂණ තීව්‍ර රෝග ලක්ෂණ දක්වා යාමත් ඒ වගේම තීව්‍ර රෝග ලක්ෂණ තියෙන අය රෝහල්ගත වීම සහ විශේෂ ප්‍රතිකාර සඳහා යන තත්ත්වයන් බොහොම අපිට අඩු කරන්න හැකියාව ලැබිලා තියෙන. ඒ තුල බටහිර සෞඛ්‍ය පද්ධතියට එන පීඩනය අවම කිරීමටත් ඍජු සහ වක්‍ර සෞඛ්‍ය පරිවය අවම කිරීමටත් මෙම අපේ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මේ ක්‍රියාවලිය ඇතුලේ අපිට හැකියාව ලැබිලා තියෙනවා. සියලුම වෛද්‍යවරු 265 දෙනාගේම දුරකථන අංක, ඒ වගේම කොට්ටාෂය සහ නම අන්තර්ජාලය සහ විද්‍යුත් මාධ්‍ය හරහා අපි ප්‍රකාශයටපත් කළා තියෙනවා. පළමු රැල්ලේ ඉඳන්ම මොන ප්‍රභේද ශරීරගත වුණත් ඒ සඳහා අපේ ශරීරයේ ප්‍රතිශක්තිය තමයි අපි වර්ධනය කරන්නේ. දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ කිහිප දෙනෙක්ද මෙම වැඩසටහන සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කළා. රෝග ලක්ෂණ මට ඇති වුණා. හුස්ම ගැනීමේ අපහසුතාවය කතා කරන්න බැරි වුණා. මට දවස් 3ක් වගේ වෙනකන් ඔලුව උස්ස ගන්න බැරි මට්ටමක් තිබ්බා. බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හෝමාගම ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන් විසින් නිරතුරුවම මට වෛද්‍ය උපදෙස් ලබා දුන්නා. ඒ ඔවුන් ලබා දුන්න ඒ ඖෂධ මම ඒ හරියාකාරව පාවිච්චි කරා. දින 16ක් වගේ වෙනකොට හොඳ සුවයටපත් වුණා. පොසිටිව් කියලා දැනගත්තට පස්සේ රෝහල්ගත කළේ නැහැ. අපේ ආයුර්වේද මිස්ටර් කතා කළාම ආයුර්වේද බෙහෙත් හැමදේම ලැබුණා. ඒවම තමයි පාවිච්චි කළේ. මහජන සේවයේ නියුතු ශේෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක්ද මෙහිදී අදහස් පළ කළා. සිය ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවා ගැනීමට මෙම දේශීය ප්‍රතිශක්තිකරණ ඖෂධ ඉවහල් වන බවයි ඔවුන් සඳහන් කළේ. අපි ඇත්තටම ප්‍රාදේශීය කාර්යාලයේ ශේෂ්ඨ නිලධාරීන් විදිහට තමයි කටයුතු කරන්නේ. ඉතින් අපි හැමතිස්සෙම කන්දේ මහජනතාවත් එක්ක සම්බන්ධ වෙනවා, ගැටෙනවා. ආයුර්වේද කණ්ඩායම විසින් අපිට හැමතිස්සෙම බෙහෙත් ලබා දීලා තිනවා. ඉතින් ඒක මම හිතන්නේ අතිවිශිෂ්ට ප්‍රතිඵල අපිට ගෙන දීලා තිනවා. මොකද මේ වෙනකන් අසුවෙන් ඉන්නවා, කිසිම ගැටලුවක් නැතුව. බෙහෙත් වල තියෙන ප්‍රතිශක්තිකරණයෙන් තමයි අපි මේ තරම් නිරෝගී හෝමාගම ආයුර්වේද ප්‍රජාවෛද්‍ය ඒකකයේ මගින් ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබා ගත්තා. ඒකෙන් ලොකු ප්‍රතිශක්තිකරණයක් අපට ලැබුණා. ප්‍රජාවත් එක්කම ගනුදෙනු කරන නිසා විශේෂයෙන්ම මේ රෝගයට වැළඳෙන්නේ නැතුව රාජකාරී කටයුතු කරන්න අවස්ථාව උදා වුණා. සිංගප්පූරුව සිය ජනගහනයෙන් 80%ක්ම එන්නත් කර අවසන් කළ බව මාධ්‍ය වාර්තා කරනවා. සිංගප්පූරු ජනගහනය මිලියන 5කට අධිකයි. ඒ අනුව ලෝ වැඩිම එන්නත් ලබා දුන් රට බවට සිංගප්පූරුව පත්ව තිබෙනවා. මේ අතර ඇමරිකාවේ රෝහල් දිගින් දිගටම බරපතල ඔක්සිජන් හිඟයකට මුහුණ දෙමින් සිටින බව මාධ්‍ය වාර්තා කරනවා. ඊශ්‍රායලයේ වයස අවුරුදු 12ට වැඩි සියල්ලන්ටම දෙවන එන්නතට අමතරව බූස්ටර් එන්නත ලබා දීමට තීරණය කර තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. සිංගප්පූරුවේ සමස්ත ජනගහනය මිලියන 5කට අධිකයි. ඉන් 80%ක්ම මේ වන විට එන්නත් කර අවසන් බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. ඒ අනුව ලොව වැඩිම එන්නත් ලබා දුන් රට බවට සිංගප්පූරුව පත්ව තිබෙනවා. ක්‍රමක්‍රමයෙන් සංචරණ සීමාද ඉවත් කරන බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. සිංගප්පූරුව එන්නත් කරණය ආරම්භ කරන ලද්දේ පසුගිය ජනවාරි මාසයේදී ෆයිසර්, බයෝඑන්ටෙක් සහ මොඩර්නා එන්නත් දෙක කෙරෙහි සිංගප්පූරුව විශ්වාසය තැබූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණා. මේ අතර ඇමරිකාවේ රෝහල් තුල ඔක්සිජන් හිඟය තවදුරටත් බරපතල වෙමින් පවතින බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. ආසාදිතයින් ඉහළ යාම හේතු කොටගෙන රෝහල් ඇඳන් සහ කාර්ය මණ්ඩලයේද හිඟවන බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්. කොවිඩ් රෝගීන්ගේ ශීඝ්‍ර ඉහළ යාමට හේතුව ඩෙල්ටා ප්‍රභේදය බවයි ඇමරිකානු සෞඛ්‍යාංශය පවසන්නේ. ෆ්ලොරිඩා, දකුණු කැරොලිනා, ටෙක්සාස් සහ ලුසියානාහි රෝහල් බරපතල ලෙස ඔක්සිජන් හිඟයට මුහුණ දී ඇතැයි ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් පවසනවා. ඔක්සිජන් හිඟේ හේතු කොටගෙන මෙම රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය බරපතල පීඩනයකට ලක්ව ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. ඊශ්‍රායලයේ වයස අවුරුදු 12ට වැඩි සියලුම දරුවන්ට කොවිඩ් මර්ධන එන්නත් දෙකට අමතරව බූස්ටර් එන්නතක්ද ලබා දීමට තීරණය කර ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉල්ලීම ඉවත දමමින් ඔවුන් මේ වන විට වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ලබා දීමට පියවරගෙන තිබෙනවා. වයස අවුරුදු 12ට වැඩි දරුවන්ටත් බූස්ටර් එන්නත ලබා දෙන බව සෞඛ්‍යාංශය පවසනවා. මෙමගින් අනාගත බරපතල තත්ත්වයන් මැඩ පවත්වා ගත හැකි බවයි සෞඛ්‍යාංශවල විශ්වාසය. ඔස්ට්‍රේලියාවේ කොවිඩ් මරණ 1000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔස්ට්‍රේලියාවෙන් අඩකට වැඩියෙන් තවමත් ලොක්ඩවුන් කර තිබෙනවා. නමුත් ක්‍රමක්‍රමයෙන් රට විවෘත කිරීමට සිදුවන බවයි එරට බලධාරීන් පවසන්නේ. අද කැබිනට් මණ්ඩලයෙන් අපේක්ෂිත විසඳුම ලබා දුනහොත් ගුරු විදුහල්පති වැඩ වර්ජන ක්‍රියාමාර්ගය නතර කරන බව ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා. ගුරු වැඩුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා ආරම්භ කළ උද්ඝෝෂණයට අදට දින 50යි. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ තීරණය අද පස්වර්ගයේ ලබා දීමට නියමිතයි. මෙම වැටුප් විෂමතා ඇතුළු ගැටලු විසඳීම සඳහා පත් කළ අනුකමිටුවේ වාර්තාව පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණා. වසරකට ගුරු වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 69000ක් අවශ්‍ය වෙන බවයි වාර්තා වූයේ. ඒ අනුව ලංකා ගුරු සංගමේ ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ මෙම වැටුප් අධියර වශයෙන් නොව සුබෝධනී අනුකමිටුවේ සඳහන් යෝජනාවලට අනුව ගැටලුව निराකරණය කළ යුතු බවයි. අද දින කැබිනට් මණ්ඩලයේ ගැටලුව විසඳීමට තීරණයක් ලබා දීමට කටයුතු කළහොත් වැඩවර්ජන ක්‍රියාමාර්ග විසඳීමට සූදානම් බවයි ඔවුන් සඳහන් කළේ. විශේෂයෙන්ම අපේ අධ්‍යාපන අමාත්‍යවරයාත් හමු වෙලා අවධානය කළා. අමාත්‍ය අනුකමිටුව විසින් අමාත්‍ය මණ්ඩලයේ ඉදිරිපත් කළ තිබෙන වැටුප් යෝජනාව අධිර වශයෙන් නොව සුබෝධනී අනුකමිටුව වාර්තාවට අනුව මේ ප්‍රශ්නේ විසඳීමට අදාළ පළමු අධිර ලෙස ක්‍රියාත්මක විය යුතු කියන ස්ථාවරය තමයි අපි හිටියේ. එය පදනමක් ලෙස සලකමින් මේ වැටුප් විෂමතාව ප්‍රශ්නේ විසඳිය යුතුයි. ඒ ප්‍රශ්නේ निराකරණය කර ගන්න අදාළ ස්ථාවර තීන්දුවක් ගන්නවා නම් අපිට පුළුවන්කම තිබෙනවා. එය නීත්‍යානුකූල වටපිටාව නිර්මාණය වුණාට පසුව අපේ ක්‍රියාමාර්ගත් හිතවන්න. අපේ රට වටේටම මුහුද නොගැඹුරු මුහුදත් ගැඹුරු මුහුදත් මත්ස්‍ය සම්පතින් අනුනායි. නිරෝධායන ඇඳිරි නීතිය තිබුණත් මුහුදු යන්න රජය අවසර දී තිබෙනවා. එහෙත් මුහුදු ගොස් ජීවිතයේ පරදුවට තබා රැගෙන එන මත්ස්‍ය සම්පත කොවිඩ් තත්ත්වය නිසා අලෙවි කර ගැනීමට නොහැකි දීවරින් පිරිසක් පිළිබඳවයි මේ කතාව. වයඹ මුහුදු තීරයේ වෙන්නප්පුව සිට කල්පිටිය දක්වා දීවර තොටුපළ 25කට අධික සංඛ්‍යාවක් තිබෙනවා. විශාල දීවර කාර්මිකයින් පිරිසක් මෙම තොටුපළවල් ආශ්‍රිතව දීවර කර්මාන්තයේ නියැලෙනවා. බොහෝ සුළු සහ මධ්‍ය පරිමාණ මත්ස්‍ය වෙළඳුන් මේ දීවර තොටුපළවල් වලට පැමිණීම පසුගිය කාලයේ ඉතා හොඳින් සිදු වුණා. එනිසා මුහුදු ගොස් නෙලාගෙන එන මත්ස්‍ය අස්වැන්නට සාධාරණ මිලක් ලබා ගැනීමට මේ දීවරීන්ට හැකි වුණා. නමුත් කොරෝනා ඇඳිරි නීතියත් එක්ක තත්ත්වය උඩු යටිකුරු වුණා. මත්ස්‍ය සම්පත නෙලාගෙන ආවත් කොවිඩ් ඇඳිරි නීතිය නිසා දෛනිකව පැමිණෙන පාරිභෝගික ජනතාව සහ වෙළඳුන් අද නැති තරම්. මේ නිසා මසුන් අලෙවි කර ගැනීමට නොහැකිව ඉවත දැමීමට පවා සිදුවන බවයි දීවරීන් පවසන්නේ. අලිකුණන්න පුළුවන් ඉතින් මේ තිදරගාරෙන් නෑනේ වෙළඳ බහින්නෙත් නෑනේ වෙළඳන්ටත් මේ අර ඒගොල්ලෝ දැන් රටට අපුවත් කිහිපයක් කෙටියෙන්. සඳහිරු සෑයේ චූඩා මාණික්කය සහ කොත් වහන්සේ මේ දක්වා කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර තිබෙනවා. දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව අද උදෑසනත් ගරුතර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් පැවැත්වුණා. සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්. හැට නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක් අයහපත් කාලගුණයේ හේතුවෙන් ලිස්සා ගොස් අනතුරට ලක්වන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. මහනුවර අම්පිටිය බෙහෙත් ගබඩාවක සිදු කළ වැටලීමකදී පොලිසිය එහි තිබී මත්පෙති 1,30,000ක ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්පෙතිවලට අමතරව නීති විරෝධී බෙහෙත් පෙති 4,500ක්ද පොලිස් භාරයට ගෙන තිබුණා. මධ්‍යානුපුවත් විකාශය අවසන්. යළිත් හමුවෙමු සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.